නුවරඑළිය නගරය මුහුදු මට්ටමේ සිට මීටර් 1868ක් උසින් පිහිටන වාර්ෂික මධ්‍යන උෂ්ණත්වය සෙල්සියස් අංශක 16ක්. නුවරඑළිය මතකයට නැගිත්ම අපගේ සිත් මල්වලින් වැසී ගිය මීදුම වැහෙන සුන්දර දසුන් මාලාවකින් පිරි ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට පුංචි එංගලන්තයක් වූ නුවරඑළියට සෑම වසරකම අප්‍රේල් මැයි මාසවලදී දෙස් විදෙස් සංචාරකින් දහස් ගණනින් පැමිණෙන සංචාරකින්ගේත් නුවරඑළිය පදිංචි ජනතාවගේ ආරක්ෂාව සහ සුවපහසු සැපයීම සඳහා නගරය නවීකරණය කළා. ක්‍රමවත් කසල ඉවත් කිරීම, මාර්ග සංවර්ධනය, දෙගිරි බැව, දූදර්ශන වැඩි දියුණු කිරීම සහ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම මගින් එම තත්ත්වය ගොඩනගනු ලැබුවා. ලෝකයේ ඉස්තරම් තේදළු නිෂ්පාදනයේද නුවරඑළියේදී සිදුවේ. අතීතයේ සිටම ලෝකය ශ්‍රී ලංකාව පිළිබඳව දැනගෙන සිටියේ රසවත් තේ සපයන දේශයක් විදිහට. නුවරඑළිය සුන්දර කරන සංචාරකීන්ගේ නවතම සොයා ගැනීම පුංචි ලෝකාන්තය. සාරවත් වගාබිම් මොස්සේ ගමන් කර හුදකලා වූ කඳුකරයට ආවේනික ශාක්‍යයන්ගෙන් වැසී ගිය භූමියකට පිවිසෙන ආසී වලාකුළු පාවීම මෙතනදී පෙනෙන්නේ සාගරයේ රළ බිඳෙනවා වගේ. මනරම් දර්ශන මවන මෙවැනි ස්ථාන ලෝකේ බොහෝ විරලයි. එනිසාම නුවරඑළියට ආවහම පුංචි ලෝකාන්තයේ සුන්දරත්වයත් විඳගන්න. නුවරඑළිය කොත්මලේ, වලපනේ, අඹගමුව, හඟුරංකිත ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහකින් සමන්විත නුවරඑළිය දිස්ත්‍රික්කය බහුවාර්ගික බහු ආගමික ජනතාවක් සමගියෙන් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කරා මේ එක් ගමකට එක් වැඩක් කියන වැඩසටහන යටතේ එක ග්‍රාම සේවක වසමකින් තෝරා ගන්නා යෝජනාව ගම්වල ජනතාවගේ ඉල්ලීම් වලට ප්‍රමුඛත්වය දෙමින් ජනසභාවල අදහස් විමසලා ප්‍රාදේශ සභා, නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ යෝජනාවලට ප්‍රමුඛත්වය දෙන අතර ඒ ප්‍රදේශයේ සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු අනිකුත් නිලධාරි මහතුන් වෙත එවා ඇති යෝජනාත් සලකා බලා මෙවැනි රැස්වීමකදී මේ යෝජනා පිළිබඳ තීන්දුවක් ගත යුතුයි කියලා. නුවරඑළිය පුරා දිවෙන ජාතික මාර්ග පද්ධතියට අයත් හැටන් සිට නුවරඑළිය දක්වා මාර්ගය, පේරාදෙනිය, බදුල්ල, චින්කලඩී දක්වා, තැන්නේ කුඹුරේ සිට රාගල දක්වා මාර්ගයක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නවීන ප්‍රමිතීන්ට අනුව නවීකරණය කර තියෙන ශ්‍රී ලංකා මහා මාර්ග පද්ධතියට අයත් උමං මාර්ගයේද නුවරඑළිය කොළඹ මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේදී හමුවේ. ප්‍රාදේශීය වශයෙන් වැදගත් වන බොහෝ මාර්ග ඉදිකරන ලද්දේ තේ වගාව සඳහා යොදා ගැනීමට බ්‍රිතාන්‍යයන් විසින්. මේ වන විට එලෙස ඉදි කළ මාර්ගයන්ද නවීන තාක්ෂණයට අනුව නවීකරණය වෙනවා. කරලියද්ද, වලපනේ, බොලගන්දා වෙල යන ප්‍රදේශ හරහා දිවෙන මාර්ග, යළි පුබුදමු ව්‍යාපෘතිය සහ හඟුරංකිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙවීම මත සිදු කරනවා.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රටම සංවර්ධනය කරන වැඩසටහන යටතේ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව නූර්ලි දිස්ත්‍රික්කයට වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. ගරු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා අපත් දේශපාලන අධිකාරීත්වයත් කැඳවලා වර්ෂයේ මුලම මිලියන 1663ක් මෙවැනි මුදලක් මේ අපට ලබා දුන්නු දිස්ත්‍රික්කයකට දිසාපතිවරකුට ලබා දුන්නු පළමු අවස්ථාව. එහිදී ජීවනෝපාය, දිවි නැගුම, ග්‍රාමීය මාර්ග, වතු මාර්ග, පාලම්, පාසල් සනීපාරක්ෂක කටයුතු, සෞඛ්‍ය කටයුතු, ඒ වගේම මේ දිස්ත්‍රික්කයේ තියෙන වන අලි උවදුර වගේ කටයුතු පිළිබඳව මැදිහත් වෙන්න, ඒ වගේ සැලසුම් සකස් කරන්න එවැනි ව්‍යාපෘති සඳහා තමයි මේ විශාල මුදල් ප්‍රමාණය ලබා දුන්නේ. ඒ වගේම බහුවාර්ගික දිස්ත්‍රික්කයක් බවත් අපි අමතක කරන්න හොඳ නෑ. වත්ත ගම කියලා අපි වෙන් කරගන්නේ නැතුව දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන අධිකාරීත්වය සමග ඉතා මනා හොඳ සහයෝගයකින් මේ කටයුතු අප සියලු දෙනා එකතු වෙලා කරනවා. මහරෝහල වසර 100කටත් වඩා පැරණි දිවයිනේ පවතින වඩාත්ම පැරණි රෝහලක් මේ රෝහල මේ නුවරළිය දිස්ත්‍රික්කයේ සියලුම ජනතාව වෙත සේවය සපයන, සෞඛ්‍ය සේවාව සපයන ආයතනය. මම හිතන්නේ පහුගිය වර්ෂ කීපය තුළ මේ රෝහලේ විශාල දියුණුවක් අපිට දකින්න ලැබෙනවා. දැන්ට මේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනෙක් ඇතුළුව කාර්ය මණ්ඩලය 700කට අධික සංඛ්‍යාවක් සේවය කරනවා. වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, මාතෘ, ළමා ඇතුළු ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සේවා සියල්ලම මේ රෝහල මගින් සපයනවා. ඉදිරියේ දැන්ට මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව නව රෝහලක් මේ දිස්ත්‍රික්කයට ලැබී තිබෙනවා. මේ රෝහලට අනුබද්ධව නව රෝහලේ ඇඳන් 600ක් සමග සියලු නවීන පහසුකම් මේ ප්‍රදේශයේ ජනතාවට ලබා දීමේ හැකියාව තියෙනවා. මේ ප්‍රදේශයට ලැබෙන මේ සේවාවත් සමගම මේ දිස්ත්‍රික්කයේ තියෙන සුවිශාලත්වය වෙන ද්‍රවිඩ සහ සිංහල ජනතාව සමගියෙන් දීර්ඝ කාලයක් වාසය කරපු දිස්ත්‍රික්කයක්. එතකොට මේ සියලු ජනතාවට ජාති, ආගම්, කුල ભેදයෙන් තොරව සේවා සැපීමේ හැකියාව තිබෙනවා. මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව අනාගත ශ්‍රී ලංකාව දැනුම කේන්ද්‍රීය සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගනු වස් ප්‍රාථමික පාසල් 5000ක් සහ ද්විතීක පාසල් 10000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තුලද පාසල් සංවර්ධන කටයුතු සිදු කරන මෙහිදී වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීමට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. සෑම දරුවෙකුටම වෙනසකින් තොරව විද්‍යා විෂයන් ඉගෙනීමට අවස්ථාව සහ පහසුකම් සැපයීම උදෙසා නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පාසල් 10ක් මහින්දෝදය විද්‍යාගාර ඉදිකර පහසුකම් ලබා දී තිබෙන. වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටි ගම්මාන බොහොමයක්ම ස්වභාවික උරුම වන දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. මේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් එම දුෂ්කරතා බිඳ දරාගෙන තම සේවය ගැබිනි මව්වරුන් සඳහා ලබා දෙන මෙවැනි තත්ත්වයක් යටතේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එගොඩ කන්ද මාතෘ සායනේ නවීකරණය කර පහසුකම් සපයනු ලැබුවා. අද එම මධ්‍යස්ථානයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ ගැබිනි මව්වරුන්ගේ සෙනෙහෙබර නිවාසයක් නවා තැන. වතු කම්කරු ජනතාව උදෙසා දියත් කළ නිවාස ව්‍යාපෘති අතර කිරිමැටිය ක්ලරන්ඩන් නිවාස ව්‍යාපෘතියද මේ වන විට අවසන් වෙමින් පවතින. මෙහිදී
ජනතාවට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා සියල්ලම ලබා දීමටද කටයුතු කර තිබීම දක්නට පුළුවන්. තලවකැලේ නගරයේද අනාගත ලෝකයට ගැලපෙන ලෙස සංවර්ධනය කරමින් පවතී. මේ වන විට බොහෝ සංවර්ධන ඉසව් අවසන් වී තිබේ. ස්වභාවික උරුම වූ සුන්දරත්වයේද සමගින් නවීකරණය වන තලවකැලේ නගරය ගත සිත නිවන සියලු පහසුකම් වලින් සපිරි ස්ථානයක් බවට පත් වේවි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේද නවීකරණය කර මහජනතාවට සුවදශීලී ලෙස අවශ්‍ය සේවා සපයන ස්ථානයක් බවට පත්කිරීමට හැකි වී තිබෙන. බහුවාර්ගික ජනතාවක් ජීවත් වන දිස්ත්‍රික්කයක මෙවැනි මධ්‍යස්ථානයක අවශ්‍යතාවය පැනනැගී තිබුණේ බොහෝ කලකට පෙර සිටයි. නුවරඑළිය නගර සීමාව තුළ ජීවත් වන ජනතාව සහ සංචාරකීන්ට සෙත සහ සේවය සලසමින් අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා නුවරඑළිය සඳතැන්න සනීප ආරක්ෂක පිරමුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. 2012 ඔක්තෝබර් මස ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය නුවරඑළිය මහනගර සභාවේ මෙහෙයවීමෙන් සිදුවන්නා. දිවිනගම වැඩ සටහන යටතේ මේ ගොවිතැනට පොඩි ගෙවතුවක් ආවට ලොකු ආධාරයක් ලැබුණා. ඒක යටතේ මට හිතුණා එයට පැල පෝර ඒ වගේ දෙන ලැබිච්ච නිසා මේක නැවත කරන්න ඕන කියලා. මම ඊට පස්සේ නැවත මගේ මේ ගෙවතුව ගාව ආරම්භ කළා. මම දැන් විශ්‍රාමිකයෙක් වශයෙන් මට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. මගේ කාලයේ ප්‍රයෝජනවත් විදිහට ගත කරන්න ලැබෙනවා. ඒ වගේම අපට වසවිස නැති පිරිසිදු හොඳ හෙලෝල් ටිකක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ යටතේ. අපි පරිභෝජනයට අරගෙන ඉතුරු වෙන ඒවා අපිට වෙළඳපොළට ලබා දීමෙන් අපේ ආර්ථිකයටත් ලොකු ශක්තියක් මේ වගේ ලැබිලා තියෙනවා. මම ගොවිතැන් කඩතුරු වල නිරත වෙන ගමන් මේ දිවිනගුම කියන වැඩසටහනට මම ඍජුවම සම්බන්ධ වුණා. මුලින් ඇත්තටම අපි ගොවිතැන් කඩතුරු වල නිරත වුණේ සාමාන්‍ය විදිහට. නමුත් මේ වැඩසටහන හරහා අපට විවිධාකාර වූ ආයතන හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්කම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවි ජනසේව මධ්‍යස්ථාන වැනි මධ්‍යස්ථාන වලින් අපට ගොඩක් පුහුණු වැඩසටහන් ලබලා දීලා අපි හිටියට වැඩිය යම්කිසි ප්‍රගතියකින් මේ ගෙවතු වැඩසටහන් වල නිරත වෙලා සිටිනවා. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එකමතුව අපගේ ගොවි සංවිධානයේ බීජ වැඩසටහනක් ආරම්භ කළා. ඒ ආරම්භ කරපු බීජ වැඩසටහනට අපි ගොවියන්ට බීජ හොන්ඩ 210කුත් පෙරමූලික බීජ 30,000කුත් දීලා දැන් මේ වැඩසටහන ක්‍රියාත්මක පවතිනවා. මේ ඒ බී එම බීජ අරගෙන ගොවි මහතුන්ටත් කොටසක් බීජ කිරීම සඳහා දීලා ඉතුරු බීජ මේ බීජ හිගයට ප්‍රතිකර්මයක් වශයෙන් අපි මේ ගොවි සංවිධානයෙන් බීජ කළා ගොවින්ට බෙදා හැරීමට කටයුතු කරගෙන යනවා. නුවරඑළිය අවට ගම්මානවල ප්‍රතිලාභීන් උදෙසා කැපූ මල් වගා ව්‍යාපෘතිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබුණා. උඩරට සංවර්ධන අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ හයක මුදලක් හම්බ වුණා පළමු වරට. එහෙදී අපි හරිතාගාර වලට මල් වගාවට යොමු වුණා. ඒ කියන්නේ උසස් තත්ත්වයේ මල් වගා කරන්න ජීවරා බේබිස් පිට වගේ මල් වගා කරන්න හරිතාගාර අවශ්‍යතාවය අපිට තිබ්බා. මේ පිළිමාන ලැබුකැලේ නුවරඑළිය ප්‍රදේශවල මල් වගා කරුවන්ට මූල්‍යමය ආධාරයක් උපදෙස් සහ පුහුණුව ලබා දීම
කැපුමල් වගාව ක්‍රමානුකූලව සිදු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසනු ලැබුවා. හරිතාගාර 158ක් ඉදිකර වගකරුවන් 42ක් සහ දැනුම්කරුවන් 22ක් විසින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව පවත්වාගෙන යනවා. වලපනේ රාගල පාරේ දියනිල්ල හන්දියෙන් හැරි යන විට පළල් පතන ගම්මානයේ හමු වෙනවා. රජය ගැමිදිරිය වැඩසටහන යටතේ ප්‍රදේශයේ ප්‍යාස් වගාව දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. නුවරඑළිය තරුණ තරුණියන්ද දැන් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොමු වී තිබෙනවා. ඔවුන් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගාව සිදු කරන්නේ අපනයනය කිරීමටද සුදුසු ලෙස උසස් අයුරු. තම දැන් ස්ට්‍රෝබෙරි වගා කරන අතරේ ඒකේ අස්වැන්න අරගෙන ඒකෙන් ජෑම් නිෂ්පාදනයකුත් කරගෙන යනවා. ඒ ජෑම් නිෂ්පාදනයත් කරන්න වෙලා ඒ දවස්වලම තමයි. නමුත් මම මුලින්ම පටන් ගත්තේ ස්ට්‍රෝබෙරි ගෙඩි අලෙවි කරන්න. නමුත් මේ අස්වැන්න විශේෂයෙන් ගොඩක් එන නිසා ආපු නිසා දැන් මට ඒ අස්වැන්නට මේ ප්‍රොසෙසිං මේ විකල්පයක් වශයෙන් තමයි මම ජෑම් හදන්න පටන් ගත්තේ. පිටිනුත් පිට ස්ට්‍රෝබෙරි වගා කරනකොට මම ස්ට්‍රෝබෙරි මිලදී ගන්නවා. සාර්ථකව නවීන තාක්ෂණය යොදාගෙන සිදු කරන නවීන වගාවක් අයිස්